ජනතා විමුක්ති පෙරමුණ කොයි අවස්ථාවේ මොන උත්සාහයක්ද දැරුවේ සැබැවින්ම රජය පරාජය කරන විශ්වාස භංග යෝජනාවට සමගාමීව ඔවුන් පෙළපාලියක් ආව කළුතරේ ඉඳන් ඇවිල්ලා මුගේ ගොඩදී රැලියක් පැවැත්තුවා. ඒ රැලියේ ප්‍රධාන අරමුණ බවට පත්ුනේ මොකද්ද? පැහැදිලිවම විශ්වාස භංග යෝජනාව රජයට විරුද්ධව ගෙනල්ලා තිබුණට විවේචනයට ලක්කරේ, දෝෂාරෝපණයට ලක්කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු එකබද්ද විපක්ෂ. එයින්ද අපි කිසිසේත්ම මෙය රජය පරාජය කිරීමට ගෙනාපු විශ්වාස භංග යෝජනාවක් නෙවෙයි, රජය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනාපු විශ්වාස භංග යෝජනාවක් හැටියට තමයි දකින්නේ. විපක්ෂ නායකවරයා මේ ආරම්භයේදීම අප සමග ප්‍රකාශ කරා මේ ඡන්ද ප්‍රකාශ කරන බව. එතුමට ස්තුතිවන්තයි. විවාදයේ ආරම්භයේදීම අනුර කුමාර දිසානායක මැතිතුමා බලාපොරොත්තු වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය. ඒ පළවෙනි අවස්ථාවේම වුන් එතනදී බලපෑම් කරා ඒකාබද්ධ විපක්ෂය. කොතනද ඒකාබද්ධ විපක්ෂයට සිදු කරපු බලපෑම දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ එල්ල කරේ. හැබැයි මේ විශ්වාස භංගය අපි ඉතාමත් පැහැදිලි විශ්වාස කරන ජයග්‍රහණය කරන්න පුළුවන්ව තිබුණ විශ්වාස භංගය. ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාස භංග යෝජනාව ගෙන එනකොට ඒගොල්ලන්ගේ අරමුණ උනේ ඒගොල්ලන්ගේ පව් හෝද ගන්න එක. එහෙම නැතුව මේ ආණ්ඩුව පරාජය කිරීමේ සැලැස්මක් තිබුණේ නැහැ. අපි විශ්වාස භංග යෝජනාව ගෙන ආපු වෙලාවේ අපි පරාජය කිරීමේ සැලැස්මක් ඇතුව ගෙන ආවේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක උනේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ඒ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න ආවෙත් නැහැ. දෙමළ සන්ධානයේ එකඟතාවයන් වෙනස් වීමටත් යෙදුණා. දැන් මේ අය කවුරු එක්ක කතා කළා කොහොම සැලසුම් කළා මේ ගැනවද අපි දන්නේ නැහැ. ඒත් අපි හිතන්නේ ඒගොල්ලන්ගේ නෑ මේක ඒගොල්ලන්ගේ මේ පින්තාරුව ගා ගන්න පමණයි කියලා. එතම මේ කිව්වා මේ අඟුරු සුදු වෙන්නේ නැහැ කොච්චර කිරි වලින් නැව්වත් කියලා මගේ කතාවෙදිත් කිව්වා. කෙසේ නමුත් අන්තිමට උනේ ආණ්ඩුව එක්තරා ප්‍රමාණයකට ශක්තියක් ලැබුවා. ආණ්ඩු පැත්තේ නියෝජනය කරමින් තිබෙන 106යි. ඊයේ සහභාගී වුණේ 105යි. විපක්ෂ 118ක් වාඩි වෙලා හිටියේ. 118න් 97කට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ 97 දෙනාම මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 97න් කී දෙනෙක් කැඳෙව්වද? ඔව් 11 දෙනෙක් කැඳෙව්වේ නේ 86 පාර්ලිමේන්තුවට. මහින්ද මහත්තයා පාර්ශ්වය පෙන්වන්න කියන්නේ 11 දෙනා. අපිට පෙන්වන්න කියන්නේ ඔහුට අපේ 11 දෙනා කවුද කියලා. කවුද මේ 11 දෙනා? ගම්මන්පිල, චන්ද්‍රසිර ගජදීර, එන්.සී. මුතුකුමාරණ, විජේදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, දුනිස් කන්ද, එස්.බී. සාන, එස්.බී. නාවින්, මහින් සමරසිංහ, මොහන් ලාල් ගේරු, දුමින්ද සානක මම හිතන ඔවුන් එක්ක යම් දේශපාලන ප්‍රතිවිරුද්ධ තියෙන දුමින්ද සානක පිළිබඳව මම හිතන්නේ වගකීම අපි විශ්වාස කරන්න මහින්දට ඇති කියලා. ඔහු දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වක්කීමත් මහින්ද මහත්තර බාර දෙන්න යනවත් දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඒ සියලු දෙනාත් එක්ක ආවලා එක කඳුරක් කරලා ඇවිල්ලි වෙලා අපේ නායකත්වය අපේ ජනතාවට තේරුම් ගත්තම එතකොට අපිට පුළුවන් වක්කිය. දැන් මේ අය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තර වගකීමක් නැද්ද? මම අහන්නේ මේ 11 දෙනා පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තර වගකීමක් තියෙනවද? නමුත් එතුමාලට එතුමාල පක්ෂය. ඒ පක්ෂයේ ඇතුලේ හැබැයි මේ පක්ෂයේ බහුතරයක් දුන්නා. අපි ලක්ක එක්සත් ජාතික පක්ෂයෙන් අපි ළඟට ඇවිල්ලා ඉන්නේ ඡන්ද දෙන්න ආවේ නේ. අපේ ආනන්ද අලුත්ජමගේ ඇරෙන්න ඉතුරුයි ආවේ නේ. ඒගොල්ලන්ගේ මන්ත්‍රී කමිට ප්‍රශ්නයක් වෙයි කියලා වෙන්නේ නැති ඒගොල්ලෝ ආවේ නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා නිශ්චිත ලෙස ප්‍රකාශ කරා එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුට සහාය දෙන්න ආපු කණ්ඩායම ඡන්දුන් දී ඉන්න කියලා. ඇයි ඒගොල්ලන්ගේ මන්ත්‍රී ධුරයට හානි වෙයි? එක්සත් ජාතික පක්ෂයෙන් එතුමාට සහාය දෙන්න ආපු කණ්ඩායමේ මන්ත්‍රී ධුරයට හානි වෙයි. ඒ නිසා ඡන්ද දෙන්න දී ඉන්න කිව්වා. මේ මොන බොරුවත් මන්ත්‍රී ධුරයට හානි වෙනවා නම් ඒ පැත්තේ මේ පැත්තට වාඩි වීම මේති මන්ත්‍රී ධුරයට හානි වෙනවා. හැබැයි එහම මන්ත්‍රී ධුරයට හානි වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තින් දම් ආණ්ඩුව පැත්තට කියපුවා ඡන්දුන් දී හිටියා. පවු සීටිය මහින්ද මහත්ත කණ්ඩායමත් එක්ක මනුස නානක්කාර හිටියා. ලක්ෂ්මන් සෙනවිරත් හිටියා. දැන් මේගොල්ලෝ විජිතමුණි සොයිස මේගොල්ල මහින්ද මහත්තයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළේට ආපු අය. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුව පැත්තේ ඉඳන් මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නා තීන්දුවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා. අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව වැරද්දක් වුණා. දැන් මන් දන්නේ ඒකයි අනුර කුමාර දිසානට පෙවුනේ නැත්තේ කිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් පිනට මන්ත්‍රීකම් අරගෙන අන්න අර පැත්තට ගිහලා ඡන්දෙ දුන්නා. මුලින්ම අනුර කුමාර දිසානට මතක් වෙන්න දුන්නේ ඕක. ඒක මතක් වෙලා යහන්න දුන්නේ මේ මොකද මේ වෙන්නේ කිය. අපි දෙන්නම වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය. නමුත් අපි මහත්ව පියරත්තරන් කියලා බෙල්ල කපා ගන්න පුළුවන් කමක් නැහැ. පියරත්තරන් කියලා යනගත්තුත් තුවාල වෙනවනේ. අපි හරි දේ හරි හැටියට දකින්නවා, වැරදි දේ වැරදි හැටියට දකින්නවා. එතෙන්දී අපට ජනාධිපතිවරයද, අගමැතිවරයද, ඇමතිවරයද කවුද කියන එක අපට ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ හරි දේ විතරයි. හරි පැත්ත විතරයි.